මේක ඇත්ත වශයෙන්ම රට යන මිනිස්සුගේ හිතට සැනසීමක්. ඒ වගේම මේ සිම් එක ඉදිරියේදී අපේ තානාපති කාර්යාල වලින් පවා ගැනීමේ හැකියාව අපි ඉදිරිපත් කරනවා. ඒතොර අපි හිතමු දැන්ට වැඩ කරන කෙනෙක්ට මේ සිම් එක ගන්න ඕන නම් ඒකත් අපේ තානාපති කාර්යාල හරහා ගැනීමේ අවස්ථාව අපි ලෑස්ති කරගෙන යනවා. ඉතින් මම හිතනවා මේක කල් ගිහිල්ලා හරි වෙච්ච එක මහා ලොකු සතුටක්. විශේෂයෙන්ම මේකේ පූර්ණ කාලීන සේවය කරන කට්ටිය, විශේෂයෙන්ම මොබිටල් ආයතනයේ කට්ටියත්, ශ්‍රී ලංකා විදේශ නියුතු කාර්යාංශයත් මේක කරගෙන යනවා. මොකද දේශපාලඥයම හැමදාම කියනවා తాවකාලිකයි. හැබැයි සමහර වෙලාවට తాවකාලිකයි නිසා සමහර මිනිසුන්ගේ පාටුත් දැමීමක් පේන්න තියෙනවා. මතක තියාගන්න తాවකාලික වුණාට දේශපාලඥයක් හැමදාම කොතනක හරි ඉන්නවා. දේශපාලනය කරන්න ඕන තැන් තියෙනවා. ඒව කරන්න ඕනේ දේශපාලන කාර්යාලය ඇතුළේ නෙමෙයි පිට. මම හිතනවා මේ ඉදිරි කාලයේදී දේශපාලන කාලයක්, ජනාධිපතිවරණ කාලයක් තමන්ගේ ජොබ් එක කරන්න, ජොබ් එකෙන් පහෙන් පස්සේ ගියාට පස්සේ ඕන පක්ෂයක දේශපාලනික. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මේ රටේ ජාතික ආර්ථිකයට බිලියන 30ක් දායක කරපු විශිෂ්ටම දායකත්වයේ දැක්වේ 2018 වර්ෂයේ. ඒ වගේම තමයි මේ යුගය තුල පුළුවන්කම ලැබුණා මෙවැනි ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න. මේ රටේ මොබිටෙල් ආයතනය 4G තාක්ෂණය වගේම මේ රටේ ජනගහනයෙන් 92%ක් ආවරණය කිරීමේ සැලැස්ම ආයෝජනය අපි දැන් සකස් කළා, ආරම්භ කළා, ක්‍රියාත්මක කළා, අවසන් අදියරේ තියෙනවා. මේ දෙසැම්බර් 31 වෙනකොට මේ රටේ ජනගහනයෙන් 92%ක් 4G තාක්ෂණයෙන් ආවරණය කරනවා. 5G තාක්ෂණයෙන් අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. අවස්ථාව ආපු ඉක්මනින්ම අපි ඒකත් ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්.